බාදය මැද්ද ක්‍රීඩාගරපු වනිදු හසරංගගේ විශිෂ්ටත්වය ඔවු අදර්ශදී පැත්වන ශ්‍රී ලංකා කණ්ඩෑම ක්‍රීඩා කරන වර්ල් කප් ක්වලිෆයි එකේ පළවෙනි තරගෙදිම තරගයේ ක්‍රීඩා කරේ UAE කණ්ඩායමත් එක්ක. ඉතින් එක්සතරවි එමිරාජ කණ්ඩායමත් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගයේ ක්‍රීඩා කරේ. ඉතින් ප්‍රථමයෙන් පන්දුර පහතුන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා ලකුණු 355ක් ලබා ගන්න කඩු 6ක් දැවියා. ඉතින් කතා කරලා තියෙන හොඳ ආරම්භයක් ලබා ගන්නවා දිමුත් කරුණාරත්න සමකින් පැතුම් නිසංක ලකුණු 95ක් කොන් දෙදෙන එකතු කරනවා පළවෙනි කඩුලට. ඉතින් දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබා ගන්නවා පන්දු 54කින්. පැතුම් නිසංක ලකුණු 57ක් ලබා ගන්නවා පන්දු 76කින්. කුසල් මෙන්ඩිස් ඉතාමත් ප්‍රවේකාරීවක් ක්‍රීඩා කරන ලකුණු 78ක් ලබා ගන්නවා පන්දු 63කින්. ඒ වගේම සදේර සමරවික්‍රම ලකුණු 73ක් ලබා ගන්නවා පන්දු 64කින්. ඉතින් මුල් පෙළ පිටිකරුවන් හතර දෙනාට හැකියාවක් ලැබෙනවා අර්ධ ශතක ලබා ගන්න. ඉතින් අවාසනන්ද දේ චරිත අසලංක නොදවි ලකුණු 48ක් ලබා ගන්නවා පන්දු 23කින්. හතර පොරවල් පහක් සහ හය පොරවල් දෙකක් ඔහුගේ ඉන්නට ඇතුළත් වන. ඒ වගේම වනිදු හසරංග හොඳ අවසානයක් ලබා දෙනවා ලකුණු 23ක් ලබා ගන්නවා පන්දු 12කින්. හතර පොරවල් තුනක් හොවෙල් කරන දේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා ලකුණු 355ක් බෝඩ් එකට දාන්න. ඉතින් දැවන්ත ඉලක්කයක් හමාගේ UAE කණ්ඩායම ඔවුන්ගේ නායක මොහොමඩ් වසීම් හොඳ ආරම්භයක් ලබා ගන්නවා ලකුණු 39ක් ලබා ගන්නවා. නමුත් කඩුලු පිටපිට දැවියනවා මැද පෙළ කඩුලු පිටපිට දැවියනවා වනිදු හසරංග පන්දිවන්න ආවට පස්සේදී. මොහොමඩ් වසීම් ලකුණු 39යි, අරවින්ද ලකුණු 39යි, ඒ වගේම අලි නැසේ ලකුණු 34ක් ලබා ගන්නවා. වනිදු හසරංගේ විශිෂ්ට පන්දිවීම ගැන කතා ගන්න ඕනේ. පන්දොර 8යි 1 ලකුණු ඕරයි ලකුණු 24යි කඩුලු 6යි. ඉතින් ලකුණු 24කට කටලු හයක් බිඳහැරෙන මේ තමයි වනිදු හසරංගගේ හොඳම පන්දු යැවීම. ඉතින් මීට කලින් ඔහු එක් දින තරගවල කඩු 4ට වඩා ලබාගෙන ඇදී පළවෙනි පාර තමයි ඔහුගේ මේ 5 විකට් හෝල් එක. ඒ වගේම කියන්න ඕනේ වනිදු හසරංගට හැකියාවක් ලැබුණා කඩු 50 සීමාව පහු කරන්න. ඉතින් ODI කඩු 50ක් ලබාගෙන තිනවා. එතකොට මෙයා පොඩි වார்த்தාවක් තියා දෙනවා. ඒක තමයි ශ්‍රී ලංකා වෙනුවෙන් ජෙනුවින් ලෙග් ස්පිනර් කෙනෙක් අපි කතා කරමු උපුල් චන්දරගෙන් පස්සේ වනිදු හසරංග තමයි එකම ලෙග් ස්පිනර් ODI කඩු 50ක් ලබා ගන්න. ඉතින් අපිට පේනවා අපිට මේ ලෙග් ස්පිනර්ස්ලා කියන කට්ටිය ගොඩක් රෙයාලි තමයි ඉඳලා තියෙන. ඉතින් උපුල් චන්දරගෙන් පස්සේ එකම ක්‍රීඩකයා වනිදු හසරංග මේ ODI වල ලෙග් ස්පිනර් කෙනෙක් වෙලා කඩු 50ක් දවා ගන්න. ඉතින් මේක තමයි වනිදු හසරංගේ හොඳම පන්දු යෑම. ඉතින් ගොඩක් අය එක එකව කියලා තිබ්බා. අපි දැක්කා වනිදුගේ පර්ෆෝමන්ස් හොඳට තිබ්බේ නැහැ. ඉතින් තරඟ පහක් හයක් ඔහු හරියට ක්‍රීඩා කරේ නැහැ, කඩුලු ආවේ නැහැ. නමුත් අපි දන්නවා වනිදු කියන චැම්පියන් කෙනෙක්. ඉතින් මේ වගේ තරග දැන් ගොඩක් අය කියන පුළුවන් මේක මේ ලොකු කණ්ඩායමක් එක්ක මේ ක්‍රීඩා කරේ, නිකන් පොඩි කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කළා මේ වගේ කඩුලු දවා ගන්නකොට පුළුවන් කියලා. නමුත් මේකෙන් ඔහුට ගොඩක් ලොකු කන්ෆිඩන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ තරග ටික ක්‍රීඩා කරලා කඩුලු ලබා ගන්නවා කියලා කියන්නේ ඔහුට ලොකු කන්ෆිඩන්ස් එකක් එනවා. ඉතින් ඒ කන්ෆිඩන්ස් එක ඔහුට අරගෙන යන්න පුළුවන් ඉස්සරහ තරගවලට. අපි ක්වලිෆයි වුණාට පස්සේ එතන ක්‍රීඩා කරන ඒ ලොකු කණ්ඩායමක ක්‍රීඩා කරන තරගවලට ඒ කන්ෆිඩන්ස් එක ඔහුට අරගෙන යන්න පුළුවන්. මොකද ඔහු කඩුලු ලබාගෙන ඔහුට කන්ෆිඩන්ස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම කියන්නේ අපි දන්නවා මුලින්ම සිරසෙන් කියලා තිබ්බා වනිදු හසරංග ක්‍රීඩා කරන්නක ෂුවර් නැහැ කියලා. මොකද ඔහුට ආවල් තත්ත්වයක් තියෙන නිසා. ඉතින් අපි දන්නවා දුෂ්මන්ත චමීරත් ක්‍රීඩා කරේ නැහැ, ඔහුට ආබාධයක් ඉඳලා. ඉතින් ගොඩක් දුරට දැන් චමීරයි වනිදුයි දෙන්නවම ආබාධයක් ඉඳලා ක්‍රීඩා කරන්න නැත්තම් දැන් එක ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇසස් කරන්න නැති කාගේ ඉන්ජරිකද වැඩියම බරපතල කියලා. ඉතින් ඒක එක්කම තමයි තීරණයක් කරන්න ඇත්තේ වනිදු හසරංගව ක්‍රීඩා කරවන්න. ඉතින් වනිදුගෙත් මතන ඉතනිනුත් හුත්තයක් කියන්නේ නැති ඔව් චමීර ක්‍රීඩා කර නැත්තම් මගේ ඉන්ජරි එක පොඩ්ඩක් චූට්ටක් නම් තියෙන්නේ, අරයට වඩා මට එහෙනම් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ක්‍රීඩා කළා වනිදු හසරංගට හැකියාවක් ලැබුණා කඩු 6ක් දවාගෙන ලකුණු 27ක්ට. මම හිතන්නේ ඔහු ගැන ගොඩක් කතා කියපු අයගේ කටවල් වහන්න ඔහුට හැකියාවක් ලැබුණා. ඉතින් මේක තමයි විශේෂත්වය, කියන්නේ මේක තමයි චැම්පියන්ෂිප් නේචක කියලා කියන්නේ. ඉතින් වැටෙන්න පුළුවන්, නමුත් ඒ වගේම නැටෙන්නත් පුළුවන්. ඉතින් බලන් ඉමු ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගෙදී කොහොමද ෆෝම් ගන්න කියලා. ඉතින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා UAE කණ්ඩායමට ඔබගෙනුමට හැකිවන්නේ ලකුණු 180 පවන 1539 අතර සීලු දෙනා දෙවියනවා ලකුණු 175ක විශිෂ්ට ජයග්‍රහණයක්. වනිදු හසරංග තමයි තරගේ වීරයා වෙන්නේ. ඔහුගේ ඕල්රවුන්ඩ් පර්ෆෝමන්ස් වලට ලකුණු 23ක් ලබා ගන්නවා පන්දු 12කින්. ඒ වගේම කඩු 6ක් බිඳහැරෙනවා ලකුණු 24කට. ඉතින් බලන් ඉමු මොකද ඊළඟ තරගෙදී අපිට වෙන්නේ කියලා.